කැපිටල් එකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි එක්ස්පෑන්ඩ් වෙන්න ඕනේ කියන එක. දැන් ඊළඟට මොකද? දැන් 19 වෙනි සියවස ගත්තම බ්‍රිතාන්‍ය කැපිටල් එක මෙහෙම ඇවිදින්න ගත්ත හැටි මේට. ඇමරිකාව උතුරු ඇමරිකාවට කියන්නේ ඇමරිකාව හැදිලා තියෙන්නේ එහෙම. දැන් අපි කල්පනා කරනවා ඇමරිකාව කොහමද හැදුනේ කියලා. ඇමරිකාව හැදුනේ බ්‍රිතාන්‍ය අතිරික්ත ප්‍රාග්ධනය ගියා මේ ඒ පැත්තට. ලැතින් ඇමරිකාවට ගියා, අප්‍රිකාවට ගියා, දකුණු අප්‍රිකාව තනිකර හැදුනේ ඒ සල්ලි වලින්. දැන් වෙලා තියෙන ප්‍රාග්ධනය ගිහිල්ලා හැමතැනම ගිහිල්ලා යන්න තැනක්. යන්න තැනක් නැති වුණාම ඉතාම වැදගත් දෙයක් වෙනවා. ඊට පස්සේ ප්‍රාග්ධනය කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ භෞතික සංවර්ධනය අතහැරලා ස්පෙකියුලේෂන්, ඒ කියන්නේ අපි කියන එකට මුදල් වලින් මුදල් මැවීම. ඒ කියන්නේ තවදුරටත් ශ්‍රමය හොයාගෙන හරි මේ යන්නේ නැහැ. ඒක තමයි සිම්ප්ටොමැටික් දැක. ප්‍රාග්ධනය උත්සාහ කරනවා ඊට පස්සේ මුදල් වලින් මුදල් මවන. අපි ඒකට කියනවා නම් other people's money. ඒ කියන්නේ අනුන්ගේ සල්ලි වලින් බලන්න කොච්චර ලංකාවේ ඒ වගේ ඒවා කරනවද මිනිස්සු. දැන් මට මතකයි මේ මෑතකදී පැවතිච්ච ඉන්ටර්විව් එක ඩඩ්ලි සිරිසේන මහත්මයා කිව්වා. එයාගේ ඇහුවම ඔයා කෝටි මේ ඔයා මෙහෙමනේ කෝටිපතිද අරේ මේ කියලා ඇහුවා. මේක නේ පිස්සුද, මම කෝටිපතිද? එහෙනම් මම නායකාරේ, කෝටි 850ක් මම ණය, මහජනයාගේ සල්ලි මම අරන් වැඩ කරනවා. ඒ කියන එක කාටවත් තේරෙන්නේ නැහැ. ඒ දිල්ක සමන් වලින් බොබ්බුක් ගහනවා. ඊට පස්සේ දිල්ක ගහනවා. දිල්ක ගන්න මගුලක් නැහැ නේද නේද? ඒ කිව්වේ මේකයි other people's money. ඒ කියන්නේ ලංකාවේ දුප්පත් මිනිස්සු අරයා මෙයා ඔක්කොම සල්ලි දාන්නේ කොහෙද? ලංකා බැංකුව, මහජන බැංකුව ඒවා නේද? සල්ලිකාරයෙක් ගිහලා මොකද කරන්නේ? ඔය සල්ලි වලින් කෝටි 15, කෝටි 30, කෝටි 200ක්, කෝටි 300ක් දෙන්න මට. ඇයි? මට හෝටලයක් දාන්න. බැංකුව දෙනවා. මොකද පොලී ගෙවනවා නම් බැංකුව දෙනවා. ඒකයි මේ ඩැඩිසෙන්සිස් මහත්මයා කියන්නේ මගේ සල්ලි නෙමෙයි other people's money, මේ වෙන කාගේ සල්ලි? දැන් ප්‍රශ්නයක් එනවා. අපිට මං කියන ඕගොල්ලන්ට පුළුවන් කියලා. ගිහිල්ලා බලන්න. ඒගොල්ලෝ ගිහිල්ලා හෙටම ගිහිල්ලා මහජන බැංකුවේ මැනේජර් හම්බෙලා මේ මම මේ හෝටලයක් දන්නේ නැනවා මේ අරේ මේ මට කෝටි 200ක් වගේ ඉල්ලන්නේ කියලා.